බෝ සුභ සම්දාවක්. සත්්‍යය ප්‍රත මෙම ඔබට කියන ස්වාධනරූතාණී සවසායතය ප්‍රධාන සිංල පත්විකාශයත් සමගින් ඔබක් වන්නේ. ද පස්්‍රහන් දවසුන සසුම් කළ පොත් රැක් අද දිනේදීත් අප සතුයි අපසූ තනම් ප්‍රථමයෙන් පෝ් සිරස් කලව යමුවන්. ඉන්තියාාවට නත්ත වුණු ත්‍රිකුණාමල තෙල්ටැන්කි ලංකා ආණ්ඩුවටම දෙන්න ඉන්දියාව සූදානම් කතානායකටත් සනිකා් විදිී විදධ හැටි බලන්න ඉන්දීය මහකොමසාරිසුත්තෙයි රටම ගඳ ගස්සන කුණුගොඩින් රටට විදුලිය රටේ සංවර්ධනය ලොබටම කියන්න ජාතික මාධ්‍යමධ්‍යස්ථානයක් සාමාන්‍ය පෙළට උසස් පෙළේ සෞඛ්‍ය උපදේශන මාලාවයි. අම්මලා තාත්තලා එක්ක දරුවනුත් ෆුට්බෝල් ෆ්‍රයිඩේ ක්‍රවන්් එකට ගේන්න ඇමති නමල් සූදානම් යුගන්ති කොරන අපොකරට ඊඒෙත් එකතුනු පිරිස පසු ගෙදෙන කිහිපේ වගේම හත්සියඉක්මෝ ලගියා. ඕස්ත්‍රහන් ආසාධකන් වෙච්චේ පිරිසතිරිනුත් වැටිමි පිරිසක් වාර්තා වනේ කොලිම්ප්‍රතිස්්‍රකයන්. එන්නට පිළිබඳවවා දත් සමාචයේ ලොකු කතා බහක් ඇ වෙලා තිබා. ඔ අතර තමයි අද දවස් ඇතුළට කොරුණා එන්නට පනස් හද්දහසකට එන්නත් කරන්න සූදනම් කියලා සෞඛ්‍යංක්ෂ සඳහන් කලේ. කෙසි වෙතත් යුදහමුදාරෝහනේද පාලිමින්තුමන්ත්‍රීවරුන් වෙනුවෙන් කොරුණා ඉන්නත් කරනේ ක්‍රියාත්මකයි. ඇතැම් මන්ත්‍රීවරුන් මේ එන්නට වර්ජනය කරන තත්ත්යක් අපි දැක්ක හැබැයි බොහෝ පිරිසක් අද දවසෙත්, එන්නට ලබාගත් බවට තමයි තොරොතුරු පාර් තබනේ. අපිබලමු අපේ රටේ වගේම ලෝකෙම කොරනාව පිළබඳ තොරතුරු. ඒ තිනතිී කරුණ ආසාධ්‍යයන් හත්සේ පන හද දෙෙක හදනා කැනු ඔුන් දිස්ශ්‍රික් විසිද දෙකට අයත්. වැඩම පිරික් කොළඹ දිශ්‍රිකෙන් වාර්තාාවන එම සංඛාව එකසි හැත්තෑ දෙකක් ගම්පහ දිශ්‍රිකෙන් ආසාධතියන් එකසේ හැට දෙෙකු සහ මහනු දිශ්‍රිකෙන් ආසාධ්‍යන් හත්ත ඇතුන් දෙෙකු හදනා ැනුා අනිකක් සාධ්‍යයන්තුන් සේහතලස්තු දෙනෙන සේසු දිිශ්‍රික්කර වාර්ාවතිබෙනවා. බෙරටින් වාර්තාාවන සස්ථ කරුණ ආසාධත්‍යයන් සංක්‍යාව හැත්තේ හදහස්ේ එකසි අස හතර. දහස් පන්යන න දෙෙකු රොහල් වල ප්‍රතිකා ලබ විසිරෙනවා පර්ණ සුව ලා පුදගලයන් හැත්තැක් දහස්ේෙසේ හැත්තැ හැදෙනකු රොහල්ලින් පිට කොස්තිබෙනවා. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන අසුවක් දපවා වැඩි වෙලති නවා ඒගේ මෙහි ඇදන් සංක්‍යාව කොළොස්දා සත්්‍යය හැට හයක් ලෙසවාර්තාාවෙනවා. එයින් ඇදන් හයිදා සත්්‍යය හතලිස් හතක්. රෝගීන් සඳහා භාවිතයට ගැනෙනවා ඒගේම දැරිසත්කාර ඒකකවල විසි අට දෙනෙක් මේ වන්න කොට ප්‍රතිකාර ලබනවා. ගවිී කිය පෑ සිහත තුළ ලෝපුර ආසාධත්‍යන් තුන්ලක්ෂ හතලස්ේ දහස් පන්සිේ අට දිනිකු වාර් තබුණ. මරණ සංඛ්‍යාව දවදහස් අට සියතිස්තුන. රෝකින් මෙම මරනද වැඩිම සංක්‍යාවක්වාර් තබුණේ ඇමරිකාවන්. ගතවූ පෑ සිහර තුළ එරටින් වාර්තපු රෝකින් සං්‍යාව, හැට තුන්දහස් තුන්සිේ අනු අට. මරණ එ දහහයාසු හතක් මාර්තබුණ. ියාබෙන් රෝී නිකළු හ ේ අනුපස් දෙනෙකු සහ මරණ එකසි නවයක් වාර්තාබුණ. ගෙවිගේ පැ විසිහතරට බ්‍රසිලින් වාර්තාාවූ රෝකීන් සංඛ්‍යාව පනස් පන්දහස් දෙසය හැත්ත එක. මරණ එක් දහස් අසූ අටයි. රුසියාබෙන් රෝකීන් දහතුන් දහස් දෙසේ තිස්තුනක් සහ මරණ හරිසි පනස් නවයක් වාර්තාබුණ. එක්සත් රජානීන් ගතවූ පැ විසිහතරට වාර්තාාවූ රෝකී සංඛ්‍යාව දස දහස් හයි සිය විසි පහ.වාර්තා වූ මරණ සංඛ්‍යාව අදහස් නසි අනු නවයක්. ඒ ත්වේ ො විදේශ වාර්තාව වන්න සුපුරදු විදිහටම හැමරිකාවෙන් තමයි වැඩි මසාධතයන් වැඩි මරණ ප්‍රමාණය ගතු පැ විසි හතර තුළක්වාර්තා වෙන්නේ. ඇබැයි ලෝකයේ හැම රටකම අපේක්ෂාව කොරෝනාවන්තොරු ලෝකයක්. මේ ලෝකය නොතුරු දිනකදීම අපි හැමදිනෙක්ටම දැකගඩ ලැබන්න කියලා අපි ප්‍රාථරකරම. තර අදදිනේ දී තවත් කරෝණ ආසාධිතින් තුන් සේ හැට නව දෙනකු හඳුනාගත් බව මේ වන විට තහුරු වී තිබෙනවා කොරෝනා මරධනය කරන්න ඉන්දියාවෙන් අපට ලැබුණු ඇශ්වා සෙනකා එන්නත මේ වන විට එකක්ක්ෂ අනුහයි දහස් එකේ හැට තුන් දෙනෙකුට එන්නත් කරලා තියෙනවා කියලා වසංගතරග විද්‍යාංශය අද හෙළි කලා මේන්දත අද දහවල් වෙනකුට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැතිැමතුවරුන් කිහපතනෙක්ම ලබාගත්ත කියලත් පර්ිමේන්තු සඩිවේතදාංශය දැනුම් දුන්නා. කතානායක මහින්ද්‍යපා භේවර්තන බහත්තයක් මෙ පිරිසිෙන් පිරිස්ොත්තිෙක්කම ඇස්රාසනකා එඩත් කරගෙන තිෙනවා. ලින්තුමන්ත්‍රවරන්ට කරෝුණා එන්නත ලබාදීම නාරාහිෙන් පිට යුදහමුදාරෝහලේදී අදදිනේදීද සිදුකෙරුණා. කතා අයක මහින්දයාපාභේවර්ධන හතා සහපක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් පැමිණ එන්නත ලබාගන්නා ආකාරයයි දෙකගත හැකි වනේ. කෙහෙලි රමුක්වැල්ල මහචාරයේ චරිත හෙරත් නිදිීන් ප්‍රේමනනාත්සි දොවත් ආචාර්ය හර්ශිදසිල්වා කුමර් වල්ගම කාවින්ද ජෑවර්දියන මහත්තරුන්ට ඒ අතර වනවා. என்ன ශriලංකාවට ලබාදීම සහந்தேன் කතාானගவரයා ஸ்්‍රலக்காவே இந்திய மசாரிස්කகோ පால் භගල හතාට මෙහිදී ප්‍රසාதேය පக்கලා. එம் අවதாාවට இது හதாපති ஜெரால் ந்த්‍ර சிவමහතාத පැමமின සිටயா. අස්ථාාව පට න මේකත් අපි ජීවත්න පැහන්නත් ලක් සහක් තර ගෙන න් මලියන විසිසකර න්න රක්ක්‍රය දනව ඇතිකර රජයෙන් තමයි පෝග්‍රම හදාගන්න දවස නිසුහපුතු ටි හබේෙන අමත්‍ය ශෂ පාල මන්තරවරු ද න කාරනය ීරණය කල තියන එදුන්න අවස්ථාවයි අපක ඔපෝගිරගන්නන වා එනි සියලම මන්ත්‍රවරු මේක ක ලලාාගන ප. පාලිමන්තුව ඇතුළේ ඉන්න දෙසේ විසිපස්තිදානට පුළුවන් මුළු රටම මේ බෝකර පුළන් එඒනිසා පාර්ලිමෙන්තු න්න මැන්තිවරට විදිනෙ එක මේ වෙලාවේ රට ගැන හිතනනක් ඉතාමත් වැදක. න්ධනාාර නිලධාහරින් සංහද කොරෝනා මර්ධන එන්නත ලබාදීම අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණ. එඒ වැලකට බන්ධනාගාර පුහුණු කඳවුරේදී. තුන්සිකට අසන්න පෙරිසාක් අද දිනේදය එන්නත ලබාගත් බවයිවාර් තාාවුණේ. මෙ අතර අදදිනේදී පෑලිය ොඩ මැනින් වෙලද පල සේවකීන්ට සහ ව්‍යාපාරිකීන්ට කොரோනා එන්නත ලබාදීම සිදු කෙරුණා. ලම අපි ජයට ස්තුතින්තයනම එන්නිට ගෙනද දල ඒයේ දිනේදී මත්සයද පොලේ එන්නට දුන්න මැනින් වෙරඳ පොලේ අද දින ්‍යපාරිකෙන්න්න සේකයන්ට. පමණයි ෙට දිනේ දිත්තේමයි දෙවනි දිරේදිී වෛද්‍යදර පවසනන්දමට අපට පැමිණ සිර දිනටම එන්න විදගන්න පුලුවන්. මම් පාදිශ්‍රික්කේ තෝරගත් ්‍රමනිල්දරි වසන් පහලවක සාමාන්‍ය ජනත වෙනුවෙන් මෙම එන්න ලබදීම වැට පිර ද දින ක්‍රාත්මක වෙන. අපි ලාපොරොත්ව වන දදාකට ලබාදීන්න පුලුවන් වේ කිය. සායන සඳහා සහභාගිවන වෛද්‍යසිසුන්ට මේම සවසන් වීමට පෙර එන්නත ලබාදෙන බව විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. වෛද්‍යවිද්‍යාලවලසායනවලට සහභාගිවන කන්දාාස් අටසය. ගණනක ශිෂ සංඛ්‍යාවක් සිටිනවා පෙබරවාරිමාසය අවසානවීමට ප්‍රථම මේ සියලුම දරුවන්ට එන්නත් ලබාදීමටයි. ඊට පස්සේ දරුවන් විශ්වවිද්‍යාලයට කොටස් වසේෙන් රැගෙනවි. ඔවුන්ටත් මේ එන්නත ලබාදීමත් ඒ සඳහා රජයේ විශේෂ අවධානය යොමුවෙලා තියෙනවා. පස්නහිර පලාතේස්ථාන රසකදී කොෝුණා එන්නත ලබාදීම අද සිදුකෙරුණා. විශේෂන අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවටයි, මෙසේ කොරුණා එන්නත ලබාදීම සිදුකෙරුණේ. මෙ අතර කරෝුණ එන්නත ලබා තයුතු වන්නේ රෝගබෝවීමට පෙර බව සෞඛ්‍යංශාවධහරණය කරනවා. ශරීරයට වෛර සෑතුළුවීමෙන් පසුව එන්නත විදීමෙන් පලක් නොවන බවයි, සෞඛ්‍යංශය තවදුරටත් පෙන්වා දෙන්නේ. අපිට යම් ආරක්ෂාවක් බෝවීම වලක්‍රීම් සඳහා ලැබෙනවා ඒකක් නිසි පරිදි ලැබෙන්න්නේ මේ රටේ ජනගහනේ වැඩිම ප්‍රතිශතයකට මේ එන්නත ලබා දුන්නට පස්සෙයි. එතෙක් අපිට රෝගය බෝවීම ප්‍රවණතාවට මේකින් ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි අපිට මේ එන්නත හරහා අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. යම් ආකාරයකට මේක පාලනයකට නතු උන වහාම සමහර විට මේ තත්වේ නැවත සමාලෝජනය කරන්න පුළුවන්. එතෙක් සෞඛ්‍ය පුරුදු අනිවාරයම් පිළිපැදිය යුතුමයි. භාර්තු පලවෙනිද පවත්වඩ සියලු කටයුතු සූදනම් කරල තියෙන සාමානිිපෙල වෙභාකයට බෙවර ආතුම්කරුවන් හායලක්ෂ විසිද දහස්තුන් සිය පනස් දෙෙනෙක් උත්තරලියන්ට සූදානමින්නන්නවා. මේ සියලූ දෙනාකිම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය භාර්කෝපතේශ බලාාවකුත් හදන්වාාතිීල තියෙනවා. අපුස සාමානනිිපෙල විවාාහේ ලබනමස පලළම්විෙන්තාසිට එකළුස් ෙන්න්දාදක්වා මධ්‍යස්ථාන හාර් හස් පන්සිිය දහතුනකදී පවැත්වෙනවා. ඇතුම් කරන්ින් හා ක්ෂ විසිතුන් දහස් හත්සේ හතලස් හහිදෙනෙකු පසල් අයිතුුම්රුවන්. පෞදකලික අයිතුුම් කරුවන් සංඛාව එක් ලක්ෂ අනුවට දහස් හයිසිේ හයක්. සෞකමත්‍යංෂයේ අධ්‍යහරාත්‍යංශලය කමරයා වෙත ඉදිරිපත් කර ඇති මාර්ගෝපදශවල දැක්ව වන්නේ වෙබහග කටයුතු වලට සම්බදධ වන සියරු කාර මණඩලේ මෙන්ම අපේක්ෂකයන්ද තම නම ලිපිනේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විතර ප්‍රකාශයක් ඉදිරිපත් කළේතු බයි. සි ම පක්ෂකට රෝගලක්ෂණ පැති හොත් එවනිඒ සදහා වෙනම කාමරයක් සකස් කළ යුතුයි. කිසිදු අයුරකින් ලෙපිදරව හෝ උපකරන හ මාරු කර නොගත යුතුයි. වෙවේක කාලබ දී සෙසුන් එකනික සමඟමිශ්‍රවීම හෝ ආහාරපාන බෙදාකිනීමට ඉඩ නොතැී යුතු බවදෞඛ්‍ය මාර්ගෝපදේශවට ඇතුලා. හොද කලා හෝ නිරෝදහනකරඇති සිසුන් සඳහ වෙනම විභාග මධ්‍යස්ථාන සකස්කළ යුතු නවා. හොදෙලා කරඇති ප්‍රදේශෙන් පිටවීමට විභාග ප්‍රේශත්‍රයේ අවසර පත්‍රයක් ලෙස භාවිතකළ හැකි. පවුල් එක සිය දොළහකට අද ඉතාමත්ම සුබදායි දවසක් වුණා. මොකද අවුරුදු තිස්පහකට වැඩි කාලයක් අනවසරයෙන් තෙල්නලමාර්ගේ පදිංචි වෙලාඉඳල. අද ඒ අයට අගමති මහින්ද රාජපක්ෂ මහත්මෑ ගාතින් ස්ථීරසාර නිවසක හිමිකරුවන් වෙන්න අවස්ථාව ලැබුණු නිසා. ොළොඹ වරයේ සිට කොළොන්නාව නිමාසංකීර්ණය දක්වාබූ ත තෙල්්‍රහන දළමාර්කයේ වසර තිස්පාහකට වැනිකාලයක් තිසේ අනවසිරින් පදිංචී සිටි පවල්ලිවත්කිීමට වෙවිද අවස් තවර උත්සාහ කරුණ. ාර්ක ලමීට හයහමාරක දුර ප්‍රමාණයක මවුන් අනවසරෙන් පදිංචිව සිටීම හේතුවන් එම පුදගලයන් හාදේපළ රක්ෂාවට මෙම දළමාර්කයේ ප්‍රතිසංස්කරන කටයුතු වලටද දැඩි බලපැම් එල්ලබුණ ඒහේතුවින් ඔවුන් මෙම ස්ථානය නිවත්කිීමට පසුකි රජේ සමී උත්සහක ලවස්තාවේ ඔවන් උත්කෝෂණයකද නිරතබුණ තමන්ට වෙනත් ස්ථානයක ස්ථීර නිවාස ලබාදින් ලෙසඉල්ලා සිටමින් ඒේ තත් අනවසර පදිංචිකරුවන් වන මෝවන්් ස්තීර නිවස ලබාදීමට තීරණය කළි වත් මන් ප්‍රචායි. යනුව ලංකා කනජතෙල් නීතිකත සංස්ථාව සහ ලංකා කනජතෙල් තොග ගබඩා පරයන්ත සමාගම වැදිහත්වීමෙන් රුපියල් මිියන පන්සියක් වැ කරමිෙනුයි නව නිවාස ලබාදීම සිදුවන්නේ. සංස්ථතා පරිශ්‍රයේ නවබෝධි ප්‍රාකායවෘතකිරීම අනතුරුවයි සංකේතාත්මකව නිවාසලාබිහින් වෙත යතුරු ප්‍රධාන සිදු කෙරුණ. ඒ සඳහා නාගරික සංබරධන අධිකාරයට ඇයත් නිවාස එකසේ විසි පහක් තෝරා කෙන තිබෙන පා. අනවසරින් පදිංචිව සිටි පවුල් එකය දොළහකට නිවස්සල බාදීම අග්‍රමත්‍ය මහින්ද රජපක්ෂ මහතාකි ප්‍රධහනත් පයෙන් කොන්නාව ලංකා කනිජතෙල් සංස්ථ පරිි ශ්‍රීදීසිදු කෙරුුණ. දේකවාපිය අරුණ අරමුදල සඳහා සංස්ථාව ෘතිය සමති නයෝචිතයන් රපියල් දහතු ක්ෂ හතල නවදහස් පන්සේ මුදලක් අග්‍රමාත්‍යවරයාට බහර දුන්නා. අමාත්‍යය උදේ ගම්ම පි මහතාද අග්‍රමාත්‍යවරයා වෙත උපහර තිල්ලියක් පිරිනමවා. ඔසුගේ සතයේ ත්‍රීකුුණනා ලේ තින ෙල් ටැන්කි ්‍රී ලංකාවඩ ලබාගැනීම පිළිබඳ සාකච්ඡා අවසංකරන්න පුළුවන් වුණා. ජදස් දාාහතේ අත්සං ක ියසුේතියන විද විධාන අමතක් කරවන්. ම කියල කළමනාකාරිතයත්සේක සාකච්චා කරල. ෘයේ සමතිිත් එක්ක සාගච්චා කරල. අපි විසින් ඉදිරි පත් කරපු කොන්දේ සිියල්ලම එකගතාවේ පළ කරන්නට, ඉන්ද්‍යයානු ආකොම සාරිස්තුමාන් නම්විශීලි ුණයි කරෙ එක මේ අවස්ථාවයි ෘතක්්‍යූර පති කරදෝනි. දෙදස් තුරේසිට අපට අයිමියුම් අපේ මහා සම්පතක්වෙන ත්‍රී කුණාමලේ තෙටයිකි සංකීර්ණය නොබෝදිනකින් අප සතු වෙන බව අප ඉතාම ආඩම්බරෙන් ප්‍රකාශ කරන. කුණු නිසා සමස්ත රටම පුදුමාකාර කරදරවලට පත් වනා. හැබැයි අපිට එහෙම වුණට ගොඩක් රටවලට කසල කියන්නේ ආදායම් උපද්ධවන ඉතා හොඳමාර්ගයක්. අපේ රටත් අද අන්න ඒත් අත්වයට පත්තලාතේ නෝ. කුණු ප්‍රශ්නයක් වෙච්ච යුකයේ අවස්සන් කරලා. ඒ කුණුවලින් විදුලි උපදවන ලංකාවේ පළවෙනි ගණපත්‍රවය බිදුලි බලාකාරය අග මැතිේ බහිද රාජචපක්ෂ මහතයතින් අද විවෘත කරනා. ්‍ර ලංකාවේ පළමු ගනාපද්‍රව විදුි බලාාරේදික රඇත්තේ කෙරවලපිටිය ප්‍රදේශයේ. ජාතික විදුලි බලපද්ධතියට මෙගවොඩ්දහයක විදුළි ජනයක් ඉන් අපේක්ෂිතයි. දිනකට නාගරික ගන අපද්‍රවේ ඔොන් හයසයත් අටසය අතර ප්‍රමාණයක් මෙහිදී දහනය කිරීමට නියමිතයි. විදුලි බලාගාරයේ සමරු පලක එනිරවරණය ගිලාග්‍රාම අත්තවරයා, මි ටි පිරිස සමග සහද කතා බහකදනිරත වනා. නව බලාගරේ තුළින් කොළම නගරේ අපදරව බැකිරීමේ ගැටලුවට ස්තීර විසඳදුමක් ැබෙනවා. පපුනර්ජනීය බලශක්ති උත්්පාදනයට මෙය තිරසර විසඳබක්. කොළම මහනගර සභව 8කන් ස්පෙන්න් සමාගමහ ශ්‍ර ලංකා විදුල බලමණ්ඩලේකා බදධවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නන්නේ. 8කන් ස්ප පෙන් සමාගම ව්‍යාපෘතියට වැය කළමුතුල, රුපියල් බිලියන පහලවක්. ඇති ඇතිවරුනැතුර පරික් මේ ම අවස්තාවට එක් වුණා මක රටේ බලශක්ති විප්ලවේ තීර නාත්මක අවස්ථාවක් ජාතික බලපද්ධතිය පණගැන්වීමට අමතරව පරිසරයට ආදරය කරන ලස්සන රටක හීනේ සඳහා තබබු යෝධ පියවරක් විටට අද ඉතිහාසරකතු වෙනවා. අපි බයෝගෑස්ුලින් මාතර නගරේ අප දවේ විදුලිය බවට පරිවර්තින කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කල තියෙනවා මේ වසරේ එය ජාතියට දායද කිරීමේ අරමුණ. කස්සල අකුසලයෙන් රට මුදාගැනීමේ යෝදධ පි ක් කුඩු කතා අදින් නිවරයි. සුළන් බලෂක්තියක් බට පපත් කරගන්න ඒ අලුත් පරිච්චේදේ මත පස් වනිදා පල්ලවෙනි බලාගාරය මේ කෙරවල පිටිය පරිස්්‍රේම්ම ආරම්භ කරනවා රටේ සංවර්ධනය ආ්ඩුවේ වැඩ පිළිවෙල එකට සීම නොකොට. දේශපාලන කෝනයනුත් නොබල අනාගතයේ වැඩ පිවෙලක් විදිහට බලන්න ඕන කියලා කෙල්ලි රම්බු කල ඇමතිවර කියන. ජනවාාත්‍ය ඇමතිවරයා අද මේවිතියට කිව්වේ, ජාතික සංවර්ධන වාාත්‍යමත්‍යස්ථානය ස්ථාපිත කිරීමේ උත්සවයට එක් වෙමින්. සංවර්ධනය අනු රටේටත් සමස්ත පුරවැසයාගේ තනාගතයවන බැන් පාට පක්ෂ බෙයක් ස්ස හල්ලබ නොදියුතු බවවාත්‍යවරයාසිටියයා ඒනිසා සංවර්ධන පිළිබඳද දැනවත්කිරීම ෙන්ම, අදහස්ස වලට ගර කිරීම ඉතාක් වැදගත්වන බයි කෙ රක්වැල්ල බහතා පින් පාතුන්නේ. සවභහකයේ දැක්ම ජාතික වැඩ පිළිවෙල සංවර්ධන තුොරතුර ජනකත කිරීම සදහහා ජාතික සංවර්ධන මාධ්‍යමධ්‍යස්ථනය පිහිටවවාත්තිබෙනවා. හි අදක්ෂවරයාලස පත් කර ඇත්තේ බෙඩින්ඳද රාජ්‍යපක්ෂම හතයි. වත්මන් ආ්ඩුව කුමන අභිෝග හමුවේබුවද රටි සංවර්තනය සඳහ ප්‍රමුඛතාව ලබාතියෙන බව සඳහන් කළ අමාත්්‍යවරයා ජාතික හාජාත්‍යන්තර අභිෝගවලට මුහුණද නිෙසි පිතුර ලබාදයුතු බවද පාතුන්. අප තිබෙනවා වැඩ පිළිවෙලක් සකස් කරගන්නට මේ වෙනවැඩ පිළිබොලල් සම්බන්ධව ජාතික වශයන් සහ ජත්‍යන්තර වශයෙන් දරුවත්ගේ හා සංවර්ධනය සම්බන්ධව යම්කිසිගෙනගේ අදහසක් තියෙනවවා. ඒ අදහසට ගරකිරීම සහය අදහස පිළිගැන. ඒ වගකීම සපුරාලීම සඳහා අපට අවශ්‍ය වෙනවා මෙවැනි දත්තක්කාුකින් සතතිය හය ගැනි මුහුණ පතයකයක් කියනවන. අපි ඒක දශපාලන වසයහතල හැර කරන්නම එක තියෙන අන්ර්ගතය තියෙන වටිනාක මක්තියනවාත් එේනත් හදක් දේපාලන හෙතුවක් ත න න්දු කරල ඒ. ප්‍රචා දැක්කේම අපි බලාපොරොත්වයනම මධ්‍යස්ථැන සිදු කරන්න. අපට මගෑරුම් දෙයක්ත්තිය න මෙ නිවැරදි මාධ්‍ය හඳුනා ගනිමින් මේ රටේ සංවර්ධනයට ආර්ථික මෙහයට සාමාන්‍ය අයිංසක ජනතාවගේ සුබසිද්ධියට අපි කොහොමද මේ මාධ්‍ය හසුරවාගන් අපේ මාධ්‍ය සයාාචාරය අපි හදාගමු හදාගන්න කොහොමද මේ සංස්කෘතික පස පෙරලලා මේ ආර්ථික ගල් ගලෝලා නිවැරදි ගහක් හිටෝලා මේ ආර්ථික සංවර්ධන ගස මේ රට වෙනුවෙන් හදාගන්නට අපි සියලුමදනාටයුතු කරම ජනද. නැතුු සියලූම දෙනා මේක ප්‍රධානතම පාර්ශවකරුවන්. සියලුම දෙනා ඉදිරියට මෙමධ්‍යස්ථානය එක්ක එකතු වෙලා රටේ ජාතික අවශ්‍යතාවේ සපුරාලීමට සමාන පාර්ෂවකරුවන් කොටස්කරුවන් ලෙස වැඩකරමුයි. බෙමවස්තාවට මධ්‍ය ආයතන ප්‍රධහනින් ජනවාද්‍යමමාත්‍යංෂයෙන් ඩෙල් ද හරි නැළු පිරිසක් එක්ව සිටියා. දරුවන් ට්‍රේඩා පිටයෙන් නිවත් වෙලා තියෙන්න්නේ දෙමවපියන් ක්‍රේඩා පිටි අමතක කරපු නිසා කියලා ක්‍රේඩාහඇතිේ නාමල් රාජපක්ෂ මහතයා චෝදනාාවක් කරනවා. අන්න නිසා දරුවනුත් දෙමවපියනොත්. ක්‍රඩා පිටියට බස්සාන්ද නාවල් ඇමතිවරයා අුත් වැඩපිළවල කුත් සකස් කරලා. ෆොටබෝල් ්‍රයිේ වැඩසටහට පිළබඳ භාතයතරවත්කිරීම අවස්ථාවටක්මෙනුයි අමාතවරයා මේ පවකිව්වේ. මෑත කාලෙද දර ඩපිටන ඇත්න හේදතුක් මයි මපිය ඩා පිටනින් ඇත්තුන ෙනිසාපි ඉල්ිමක් කරනවා මවපියන්ගෙනුත් ඉරිට සයිකල් පදිින් අම්මතාත්ත දරුව වෙනවාගේම සිකුරාදට ෆුට්බොල් ්‍රඩාක් කරන්න පිට්ටනියට මුහුවෙරල්ට වෙන්න පුළුවන් වැවතාවල්ලට වෙන්න පුළුවන් ක්‍රියාසිීලි සමාජක්බිය කරන්න ෆුට්බොල් ෆ්‍රයිඩ වැලසරහනත් දෙක්ක එකතු වෙන්න කියන කාරය ඉදිරේද අපි සෙනුරාධ දිනටත් තව ක්‍රඩාවක් හඳුනා දෙන්න බලාපරොත්තු වෙන. සති අන්තයයට විශේෂූ වැඩපිරිවෙලකු අප වෙන සංවිධනය කරන විශේෂ මඩවෙන්ච ස් පෝත්්වට කැමතිය සහනිකුත් කණ්ඩෑම් ප්‍රිඩාවලට කැමතියට අපි එක් එක් සති අන්තවල නොුවෙක් වැලසටහ සංවිධානය කරන ලාපුොත් වෙනවා. හිියා සිස්පුල්ලා නියමිත මයිස්්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස්තීලා තියෙනවා කියලා. නීතිපතිවරයාගේ සම්බන්ධ කර නිල්ධහරණ රජ අධි නීතිතඥ නිසාා ජයරත්න මෙනව අද මාධ්‍යියයටහළිදව් ක. ත්‍රස්වාදය වැලැක්මීමේ පනතහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිබඳ ජාතියන්ත්‍ර සම්මුති යටතේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කර ලෙසයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලවාදීලා තියෙන්නේ. කුමන්ත්‍රණය කිරීමේ වරද සහ ත්‍රස්තවාදී වැලැක්වීම් පනතිය අන්‍යාකාරීින් සහසික ක්‍රියා හෝ. විධ නකොටස් නැතහොත් වර්ගය හෝ ආගමික කණ්ඩායම් අතර ජාතිවාදී අසංහතිය හෝ ඉදිරිවාදී හැඟීම් ඇතිවීමට සැලැස්වීම හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කිරීම යන වරදවල් සහ සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පණතිය ඉදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම යන වරදවල් සම්බන්ධය දිශ්වාස කටයුතු තොරතුරු විමශ්න අනුව අනාව්‍යය වී ඇති බැවින් හිජාස් හිස්බුල්ල එම වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර. ඔහුට එම චෝදනා පහදාදී ප්‍රකාශයක් සටහන් කර මහහිස්ත්‍රත් අධිකරණය කානු වාර්තා කරමින් ඔහුව අධිකණය හමුවට ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙසට අදදින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. අ අප්තම් කැනීම් බද්‍රව්‍ය වගේම කාන්තා හිංසනයක් කොතනකොහෝ සිද්ධ වෙනවනම්, ෂොනිකවභ කියන්ද පුළුවන් දුරකතනංකයක් හඳුන්වල දුන්න කියලා සරත්තු වීර සේකර ඇමතිවරයා අද බාතට හෙළතරව කලා. විශේෂෙන්ම කාන්තා හිංසනය. ළම අපරා චාර කප්පං ගැනිීම පාතාර ක්‍රියාකාරන් සම්මත්කුඩුවන්න මේටික තමයි පිවා එකයි එකයි අටයොග වන්නේ එත විශේෂයමද අපි දන්නවා ගෑන්ලමෙක් සමඟ යාළුවෙනවා පසෑගේ චායරුපාරගන්නවා හිට පස්සේ බ්ලැක්මේල් කරලා යයාගෙන් ඒ මුදල්ලභාගන එක පෙේදා වගේ ගෑන්ලමෙක්ම බැක්මේල් කරමින් මුදල් ගරමින් හිටපු කෙනෙක් පි අතන්න ගොඩ ගත්තා හොට ගැලවිීමක් නෑදැන් මේ වගේ ප්‍රශ්නයකට මූුණ දිල තියෙනස ෆිල්ම්ම කාන්තාවන්ට මයිතාම ඕෑකමඉල්ලා. සිටන කරුණ කරලා එක එකයි අටට කතා කරන්න තමාව බ්ලක්මේල් කරනවා නම් අපි ඔවුන්ගේ අනන්්‍යතාවේ හෙළිදරු කරන්නේ අපරාධකාරයක් වහාම අල්ලලා ඔවුට පුළුවන් උපරිම දැඩුවම ලබා දෙනවා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය අද ඉන්දියාවට වැඩිය ලංකාවේ ප්‍රධහනම මාතෘකාවක් වෙලා. මොකද ඒ පක්ෂයේ ශාකාවක් ලංකාවේ පිට ඕන කියලා පස්ගේ දවසල ගේ ආරචිත්යක දගත. ්‍ර එනිසාම මේදවස්වල දේශපාලන වේදිකාවල වැඩිපුර බහන්්ට වෙලාතින්නේ භානතිය ජනතාපක්ෂය ැන, අදත් දේශපාලත්ඥන් වගේම මහස් සංකරත්්‍යයත් මේකැනු මතපල කර තිපා. පක්ෂය අභ්‍යන්තර කටයුතු ඇමති මේ ප්‍රකාශකර ලතින්. මෙවැනි ප්‍රකාශ අපි හෙ දක්කි නොවිතරක් නෙමේ දිහාසේ ඉඩ නුදුන්න වගේම වර්තමානයත් අනාගතයත් අපි ඉන්දියාවේ දේශපාන බලයක් ලංකාවතු ඇතිිකර ගැනීමට හෙම ඉඩ දෙන්නම නැ කියන එක අපි බහුම් බගකි මක්කතුව කියින්. ට නතිගත්මත් ිතන ෙන් රට පක්ෂික පිරටේක්ක පිටුවන්න්නේම නිදම තත්යක් න මතිව ීපත්ව ලන් ම පුත්න ව රටවල පක්ෂ නායකෝ ආ්ඩු අපි රට බලපයම් කරන්න පටන් ගරන්තීම. එඒ බලපෑම් කිරීමේ එක අවස්ථා ක්‍රස්සම එක දකින් පුළන් කමතිීන්න. ්‍රී ලංකා අ්‍යවස්ථාව උල්ලංගනය කොටගෙන යාත්්‍යන්තර බලවතුන්ගේ බලපෑම්මලට අපේ මේ භූමී යටත්කර ගැනීමට ගන්නා උත්සායක් ඇැටියටයි අප මේ පියවර දකින්න. වහම ශ්‍රී ලංකා රජයේ. බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කළයුතුයි මෙවන් ආක්‍රමණයකට කිසිසේත් ඉඩ තබන්න එපා. පක්ෂය ආරම්භය කරනවශනයතාාව විහිළුවක් අපි ඉන්දයාාවට හෝ තවස ටක ෙල්ලා ෆිපක්ෂ පිහිට අන්ඩිය න්නේ නෑ. ක් න පිළිගත්තු පක්ෂ පත් න්න. ඒ කෙනෙ කැහෙමෙකිීවටම නවාරි එම කලබල වෙලා ජාත්‍යන්තර වශයෙන් අපේ හටවල් අතරතියන මිත්‍රරත්තේ. සහෝදරත්තයට කැලැල් කරගන්න යන්න ඕනේ අපි ස්වාධීන සයිරී නිද චනරජයක් කියන එක භාරතිය ජනතාපක්ෂයක් දන්නවා ඉන්දියානු ජනතාවත් දන්නවා අපිත් දන්නවා. මෙසමගින් ස්වාධින් රූපහණී සවසාහිතය ප්‍රධාන සිංහල පත්විකාශය නිමවට පත්වනවා. ජලෙත්තඹොමුත් ප්‍රාත්්‍රවීන ැඇතිකට.